අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරිටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමේ නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තන වෙත අදත් තද වෙසි සහ තද සුළං ජලාශ කිහිපයක වාන් දුරටුත් විවෘත කෙරේ ගින් සහ නිල්වලා ගම් පිට අරගලයි ප්‍රදේශ රසක් ජලයෙන් යටවේ කැලණි ගඟේ ජල මට්ටමත් ඉහළට දිවයිනටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ සංචරණ සීමා සමග දැඩි ආරක්ෂාවක් අදත් ප්‍රදේශ රසක ජනතාවට කොවිඩ් මර්ධන එන්නත මාධ්‍ය වේදීන්ටත් එන්නත ලබා දෙයි එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබා දීම ගැන තවම අධ්‍යයනය කරනවා විශේෂඥ වෛද්‍යවරුන් කියයි තවත් කොවිඩ් මරණ 24ක් සමග කොවිඩ් මරණ 900ේ සීමාව ආසන්නයට අකණ්ඩව 5 වන දිනටත් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ඊයේ දිනේදීත් වැඩිම රෝගීන් තව දුරටත් කොළඹින් දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට සහන මල්ලක් කොරෝනා එන්නත් හිඟේ නිසා ජන ජීවිතයේ අනතුරේ සජිත් කියයි ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් දිනේ අදයි ප්‍රථමයෙන් දේශීය පුවත් මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග පැවති වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීක්‍රෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනේ තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට බලපායති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් දැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. ගින්ගඟ පිටාර ගැලීමත් සමග ගාල දිස්ත්‍රික්කයේ හිනිදුම තවලම උඩුගම නාගොඩ යන ප්‍රදේශ ජලයෙන් යටවී ජන ජීවිතයට දැඩි බලපෑම් මෙල්ල වී තිබුණා. ගල් අලුත්වත්ත ප්‍රදේශයේ 32 වැනි දින දෙදරුපිය 48 එළහරහ ගමන් කරන අතරතුරදී සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිල්වලා ගඟ පිටාර ගැලීම සමග අකුරැස්ස කද්දුව ගොඩපිටිය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබුණා. දැඩි වර්ෂාපතනයේ සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර කොළඹ වත්තල බියගම කොළොන්නාව කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඔ පිට යන ප්‍රදේශවල කැලණි ගඟ දෙපස පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම අද පෙරවරුව වෙන විට නාගලගම් වීදිය ජල මාපකයට අනුව අඩි 4 මාරක් පමණ ඉහළ ගොස් තිබෙනවා. කැලණි ගඟ දෙපස සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් කවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ඇති සියලු ඇලමාර්ග අද දවස පුරා සුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කරුන් ලැබුවේ මේ අයුරින්. ඇල්ලි උය පිටාර ගැලීම සමග නිට්ටඹුව ගිරිඋල්ල මාර්ගයේ ජලයෙන් යටවී තිබූ ආකාරයයි මේ. මැදිම කඳුකරයට තද වැසි ඇදහැලීමත් සමග නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවත් ලක්ෂපාන ජලාශය එක්වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළා. සීතාවක ගඟ පිටාර ගැලීමත් සමග දෙහිඔබිට තිඹිරිපොළ විහාරයට පිවිසෙන මාර්ගය සහ තල්දුව නගරයේ ජලයෙන් යටවී තිබූ ආකාරයයි මේ. වර්කාපුල තෝලංගමුව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කන්දක් නායගොස් 55 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
නෝර්ටන් බ්‍රිජ් හරහා මස්කලීට පිවිසෙන ප්‍රධාන මාර්ගයේද ස්ථාන කිහිපයකම පස්කන්දු කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට දැඩි බලපෑම් එල්ල වුණා. ගිනිග තේන පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවසේ සිටි මව සහ දියණිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ගිනිග තේන පොලිසිය සඳහන් කළා. අලව්ව යාංගල් මෝදරදී සිදු නායෑමක් හේතුවෙන් කොළඹ කුරුණෑගල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබූ ආකාරයයි මේ. මෙතර මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවමින් අපදා තත්ත්වයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ දැල්පිටිය ග්‍රාම නිලධාරි වසමේ එක් නිවසක් හානි වෙලා තියෙන ගල් පෙරලීම නිසා ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනය අපි මේ ස්ථානෙට යොමු කරලා තියෙනවා. ඊළඟට අර්ධ හානි වෙච්ච නිවාස කීපයක් තියෙනවා. දැන්ට පරීක්ෂා කරගෙන යනවා. විශාල වශයෙන් සිදු වෙච්ච හානි වාර්තා වෙලා නැහැ. ඒ වගේම මේ වෙනකොට අපි සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා තියෙනවා. පෙර සූදානම් තත්ත්වය නිසාම අපිට මේ හානිය අවම කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හෙට සිට ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු උතුරු මැද වයඹ මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල සුළං තත්ත්වයේද තර්මක අවධානම් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අඩු පීඩන කලාපය තවදුරටත් පවතිනවා. ඒක හැබැයි දිවයිනෙන් බැහැරට ගමන් කරන්නේ. මේ හේතුව නිසා එහි වක්‍ර බලපෑම හේතු කොටගෙන බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ, උතුරු මැද වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගයද සමහර අවස්ථාවල වැඩි වීම ඇති වෙනවා. සමහරක් වෙලාවට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම පද්ධතිය ක්‍රමක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කරන හින්දා 15 දෙනෙන් පස්සේ මෙම වර්ෂාපතනයේ ක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි සුළඟේ වේගය තවදුරටත් උතුරු උතුරු මැද වගේ පළාත් තුළ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. ඊයේ රාත්‍රී 11:00 සිට එළඹෙන සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවා. ඒ අනුව අදාළ කාල සීමාව තීරණාත්මක වන බැවින් නිවසට වී රැඳී සිටින ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ. රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ එය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 11:00 සිට සංචරණ සීමා පනවනු ලැබුවා. එය එළඹෙන සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. මෙම කාල සීමාව තුළ ඖෂධ සැල් පමණක් විවෘතව තිබෙන අතර වෙළඳ සැල්, සුපිරි වෙළඳ සැල් හා සප්පු විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. අදාළ කාලය තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පොත්කලින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 20,000ක් පමණ යොදවා තිබෙනවා. අද සිකුරාදා දිනේ එවැගේම දීර්ඝ සත්‍යාන්තයකට එළඹිලා තියෙන්නේ. දීර්ඝ සත්‍යාන්තයකට එළඹිච්ච දින තුනක කාල පරිච්ඡේදය තීරණාත්මක කාල පරිච්ඡේදයක් වගේම නැවත වරක් සම්පූර්ණ ලංකාවටම සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය. ඊයේ රාත්‍රී 11:00 ඉඳලා සඳුදා උදෑසන 4 වෙනකල් මේ කාල පරිච්ඡේදය තුල ඔබ කටයුතු කිරීමේදී නිරන්තරයෙන්ම නිවසේ රැඳී සිටීම අනිවාර්ය වෙනවා. කිසිම වෙළඳසැලක් ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැහැ මේ කාල පරිච්ඡේදය තුල නිරෝධායන රීතීන්ට අනුව. එසේ විවෘත කළ හැක්කේ ඖෂධ සැල් පමණයි. ඒ වගේම අද දිනේ හෙට දිනේ
දිනය සහ අනිද්දා දිනය කිසිම හේතුවක් මත හැඳුනුම්පත් ක්‍රමවේදය යොදා ගැනීමට හැකියාවක් නැහැ. හැඳුනුම්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ලබන සඳුදා සිට මේ කාල පරිච්ඡේදය තුළ අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිය යුතුයි. හැඳුනුම්පත් අංක අනුව හෝ පිටතර පැමිණීමට අවස්ථාවක් නැහැ. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි පිටතර පැමිණීමට අවස්ථාව තිබෙන්නේ. අත්‍යවශ්‍ය සේවා සපයන මාධ්‍ය ආයතන සඳහාත් ඔවුන්ගේ හැඳුනුම්පත් භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ හැරෙන්නට විනත් අයට මේ සඳහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේ සංචරණ නීති පැනවීම සහ ඉදිරියේදී සීමා සහිතව පනවලා තියෙන සංචරණ නීති නිසා මේ රටේ COVID-19 ආසාදිතෝ දිගින් දිගටම වාර්තාවෙම අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ ආරම්භ වෙද්දී යම් තරමකට අඩුවීමක් සිද්ධ වෙයි අපිට දකින්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ සංචරණ නීති පවතින අවස්ථාවේදී අපිට බොහෝ සෙයින් වාර්තා වෙනවා ප්‍රධාන මාර්ග භාවිතා නොකර අතුරු මාර්ග ඔස්සේ නිවෙස් වලට එක්රොක් වීම සහ නිවෙස් කිහිපයක එක්රොක් වී ආහාර ගැනීම වැනි තත්ත්වයන් ඒ වගේම මේ දිනවල අධික වැසි සමයත් එක්කම මෙලෙස දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවුවද ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයට අද ගොවීන් අස්වැන්න විකිණීම සඳහා පැමිණ තිබූ නමුත් භාණ්ඩ මිලදී ගැනීමට කිසිදු වෙළෙන්දෙක් පැමිණ නොතිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගොවියත් පාරිභෝගිකය සියල්ලම අසරණ වෙනවා. ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාර කපරේ මේ සිදුවීම දිහා බලාගෙන පමණයි අපිට සිද්ධ වෙලා. ගොවියන්ට කියන්න ඕනේ මම ගේන්න එපා මාකට උත්සාහන්න කියලා. එහෙම නැතුව ගොවියන්ට කියන මාකට අරින්න කියලා බඩු ගේන්න කියලා වෙලා. අන්තිමට ගොවියෝ බඩු ගේන්න පවාම වෙලෙන්දුනේ. අපිට ඒ ක්‍රමවේදයක් හරියට හදලා දෙන්න ඕන මේ එළවලු ටික විකුණා ගන්න වෙලෙන්දුනේ. ඒ ක්‍රමයක් හදලා දෙන්න ඕන. දැන් වෙලෙන්දොන්ට එන්න දෙන්න නැතුව වහගෙන මේ මාකට අරින්න ගිහවට කිසිම තේරුමක් නැහැ. ගොවියෝ කියන ඇදි මෙතන හිර කර ගන්නවා. අකණ්ඩව පසුවන දිනටත් මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වුණා. ඉන් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ. මේ අතර කොවිඩ් වෛරසයේ ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 24ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 24ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතරට වයස අවුරුදු 40ක කාන්තාවක්, වයස අවුරුදු 43ක කාන්තාවක්, වයස අවුරුදු 46ක පිරිමි පුද්ගලයෙක්, වයස අවුරුදු 47ක පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 49ක කාන්තාවක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 892ක් ලෙසයි. අකණ්ඩව පස්වන දිනටත් මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අතරින් පුද්ගලින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 643ක්. ඒ අතරින් පිළියන් දෙලින් රෝගීන් 39ක්, හෝමාගමින් 33ක්, බුරලස්ගමුවෙන් 39ක්, හම්වලින් 37ක් ලෙස රෝගීන් ඊයේ දින වාර්තා වී තිබෙනවා. ගම්පහින් 301ක්, කලුතරින් 121ක්, ගාල්ලෙන් 155ක්, මාතරින් 59ක්, හම්බන්තොටින් 18ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, රත්නපුරින් 174ක්, බදුල්ලෙන් 42ක්, මොනරාගලින් 22ක්, මාතලින් 31ක්, මහනුවරින් 61ක්, නුවරඑලියෙන් 67ක්, අම්පාරෙන් 16ක් වාර්තා වී තිබෙනවා. මණකළපුවෙන් 20ක්, ත්‍රිකුණාමලෙන් 25ක්, පොළොන්නරුවෙන් 80ක් වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 126ක්, පුත්තලමින් 40ක්, කුරුණෑගලින් 100ක්, වවුනියාවෙන් 10ක්, මොළදෙව් දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක්, කිලිනොච්චෙන් කොවිඩ් රෝගීන් 3 දෙනෙක් වාර්තා වී ඇති අතර යාපනයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා පහක සේවකයින් 1500කට සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම කර්මාන්ත ශාලාවල සේවකයින් 207 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. කැකිරාව පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් අනතුරුවයි. ඒ අනුව අදාළ පොලිස් ස්ථානයේ එම අංශයේ සේවය කරන තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. හුදකලා කර ඇති නෝවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතුයායෙන් තවත් කොවිඩ් රෝගීන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාව මහරෝහලේ තවත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු වෙත COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ.
මෙතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ තවත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව ත්‍රිකුණාමලයේ කුරුණෑකල යන දිස්ත්‍රික්කයන්ට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා කෙරුණා. එසේම මීට පෙර හුදකලා කර තිබූ ත්‍රිකුණාමලය හා කලුතර යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මෙම හුදකලා තත්ත්වයේ නිදහස් කිරීම ක්‍රියාත්මක වන්නේ එළමින සඳුදා අලුයම 4න් පසුයි. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින්ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡා වේදීගත් තීරණ පරිදි මේ වන විට නිරෝධායන ලක් කර ඇති පවුල් සහ වසංගතයේ පැතිර යාම උග්‍ර බවට හඳුනා ගනිමින් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රුපියල් 5000ක් වටිනා සහනමල්ලක් ලබා දීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතස ආයතනයේ විසින් කටයුතු සලසා තිබෙනවා. මෙරට පවත්න වසංගත තත්ත්වයේ හැමුවේ මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහනමල්ල බෙදා හැරීමේ කටයුතු AA ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රදේශීය ග්‍රාම සේවා නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහනමලු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතස අලෙවිසල් ජාලය හා සමූපකාර අලෙවිසල් ජාලය විවෘතව තිබෙනවා. කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ගත වූ පැය 24ක කාලය තුලත් වැඩිම කොවිඩ් රෝගීන් හා වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්. එම කාලය තුල එරටින් කොවිඩ් රෝගීන් 343,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3,999ක් ලෙසයි. මෙලෙස වෛරසය හමුවේ ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක කොවිඩ් ආසාදනය වූ රෝගියෙකු දූෂණය කිරීමේ පුවතක්ද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ බෝපල් නගරයේ රෝහලක මෙලෙස කොවිඩ් රෝගියෙකු දූෂණය කර ඇත්තේ එම රෝහලේම සේවයේ නියුතු හෙද නිලධාරියෙක්. ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අදාළ රෝගියා දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මතයි. කොවිඩ් මර්ධනය සඳහා එන්නත් කරන වැඩසටහන මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. ඒ අනුව සියලුම මාධ්‍යවේදීන්ට කොවිඩ් මර්ධන එල්ලත ලබා දීම ජයවර්ධනපුර රෝහලේදී අද දින ආරම්භ කෙරුණා. COVID-19 වෛරස මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට මිලියන 1කට අධික එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් එන්නත් කර අවසන්. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට 925,242 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 241,522 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 214,880 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කර ඇති සංඛ්‍යාව 2,435ක්. ස්පුට්නික් 5 කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 14,673 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි දැනට එන්නත්කරණය සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පමණයි. එතකොට බස්නාහිර පළාතේ දැනට 111,000ක ජනතාවක් අපි සම්පූර්ණ එන්නත්කරණයට භාජනය කරලා තියෙනවා. මුළු රටේම මෙම රෝගිය වැළැක්වීමට අපි එන්නත්කරණය සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මිලියන 13ක පමණ ජනතාවට. විශේෂයෙන්ම මෙහිදී අවුරුදු 60ට වැඩි මේ රටේ ජනගහනය ඉන්නවා මිලියන 2.3ක්. ඒ වගේම අවුරුදු 40ත් 50ත් අතර ජනගහනය ඉන්නවා මිලියන 5.3ක්. ඒ වගේම අවුරුදු 30ත් 40ත් අතර ජනගහනය ඉන්නවා මිලියන 3.3ක්. ඒතර අවුරුදු 30න් උඩ අයට තමයි අපි මේ එන්නත්කරණය ලබා දෙන්නේ. බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් වුණාම නුවර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කවල එන්නත්කරණය පටන් ගන්නටත් ඊට සමගාමීව අනිත් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදත් එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් යුද හමුදා විසින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනතාව මෙලෙස අදහස් පළ කළා.
ශ්‍රී ලංකා යුද හමුදාවට මේ සඳහා ඉතාමත්ම වෙහෙසී කටයුතු කරනවා විශේෂයෙන්ම ඔවුන්ගේ අවම පහසුකම් පවා නොතකා මේ රෝගීන්ගේ ඒ වගේම ආසාදිතයන්ගේ පහසුකම් සඳහා එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා සියලු දේවල් කැප කරමින් ලොකු අවදානමක් ජීවිතයට අරගෙනමින් ඔවුන් පහසුකම් සපයනවා ඊයේ හදිසි තමයි ඇත්තටම මේ යුද හමුදා සහයෝගය මට ලැබුණේ මම ඒක ඉතාම තිහලින් පිළිගත්තා මොකද මං හිතපු තත්ත්වය අනුව මට මේ ප්‍රශ්න ටික විසඳගන්න ලොකුම ලොකු පිටිවහලක් යුද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ ප්‍රාදේශිකයට අයත් ඩිපෝවල සේවයේ නියුතු රියදුරු හා රියසහායකින්ට අද දින එන්නත් කරන කටයුතු සිදු කෙරුණා. දෙවනිවල් එහෙම කියන්න බෑ මොකද කාටවත් ඒක හරියටම කියන්න බෑ මොකද ඇති වුණේ කියලා. නමුත් මේක දෙවනිවල් මේ තුන්වනිවල් වෙන්න පුළුවන් තවරණි කීයක් ඇයිද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. මේක ලෝකයේම මූණදෙන ප්‍රශ්නයි. ඒ නිසා කොයි රැල්ලෙන් උත් බේරන්න එකම ක්‍රමය තමයි මේ එන්නත් රැල්ල සාර්ථකව ක්‍රියාත්මක කිරීම. අද අපිට සතුටක් තියෙනවා එය දිනින් දින සාර්ථක වෙමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රෝගීන් ප්‍රමාණය අඩුවේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් ඒ ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍ය වේදින් සඳහා කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේදී අපිට ලොකු ගැටලුවක් තිබුණා මේ ජනමාධ්‍ය වේදීන් නොඑක් නිවුස් ලබා ගැනීම සඳහා දස අතේ සැරිසරනවා. අපිට ඒ ආයත නිදහසේ සැරිසරන්නට අවශ්‍ය නිදහසක් නැහැ මේ වැක්සින් එක එන්නත නැති නිසා. දැන් ඒ ආයත පුළුවන් මේ එන්නත ලබා ගැනීමෙන් පසු ඒ කටයුතු වල ඉතා නිදහසේ ඒ දෙයින් ඉතින් ඒක අද දවසේ කරන ඉතා හොඳ කටයුත්තක් හැටියට මම දකිනවා. දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් සඳහා මේක විවෘතයි. ඒ අයටත් අපි දැනුම් දීලා තියෙනවා. කරුණාකර මේ එන්නත්කරණය ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන්න ඒ රෝහල් කාර්ය මණ්ඩලය අපිට ඉතාම සහයෝගයක් ලබා දුන්නයි. එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතාද මෙලෙස අදහස් පළ කළා. එන්නතෙන් අපි ලබා ගන්නේ ආරක්ෂාවක් මිසක් රෝගය හැදීමෙන් වැළකීමක් සිද්ධ වෙනවායි කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. අපිට සිද්ධ වෙන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුනහොත් සිද්ධ වෙන්න පුළුවන් හානි සංකූලතා අවම කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ තුලින්ම රෝගය බෝවීම සඳහා තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකට අඩු කරනවා. ඒ නිසා එන්නත ලබා ගත්තත් නැතත් අනිවාර්යයෙන්ම තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි. දෙවැනි එන්නත තවත් එන්නත් වර්ගයකට ලබා දීම පිළිබඳව ලෝකෙ පුරා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඒවායින් ලබාගත් දත්ත තියෙනවා. මේ පිළිබඳව සම්පූර්ණ නිගමනයකට එළඹීමට අපේ ඖෂධ නියාමන අධිකාරියත් ඒ වගේම වසංගත රෝග පිළිබඳව තියෙන අපේ උපදේශක කමිටුවක් තියෙනවා. ඒ වගේම එහි විද්වත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය විසින් මේක අධ්‍යයනය කරලා අවශ්‍යතාවයක් පැන නගිනවා නම් ඒක දීමට සුදුසු බවට හරියටම සහතික කරන තෙක් එවැනි නිර්දේශයක් කෙරෙන්නේ නැහැ. හැබැයි මේ පිළිබඳව පරීක්ෂණ කරන බව නැවතත් අවධාරණය කරනවා. මේ වන විට කොවිඩ් වෛරසයේ හමුවේ ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක එරට ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි. If you are fully vaccinated, you no longer need to wear a mask. එසේම කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම තුළින් ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් දිගු කාලීනව නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් නිරන්තරයෙන් අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලොව පුරා ස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා. රමසාන් උපවාස කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන ඊද් උල් ෆීතර් හෙවත් රමසාන් උත්සවය අද දිනට යෙදී තිබෙනවා. මේ අතර අද දිනට යෙදුණු රමසාන් දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. උස් පහත් භේදයකින් තොරව සියල්ල එක්ව රමසාන් සමය ගතකොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුවද එහි සමාජීය අර්ථය ඉතාමත් අගනා බවයි
ජනාධිපතිවරයා සිය රාමසාන් පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ උපවාස කාලයේදී අන්‍යයන්ගේ කුසගින්න පිළිබඳව නිවැරදි අදහසක් ඇතිවීම මගින් ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගශීලී සමාජයක් උදෙසා උස් පහත් භේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බව සිය විශ්වාසයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා ලෝකයට නිදුක් නිරෝගී බවත් සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසීම උදා වීම උදෙසා සියලු ශාස්ත්‍රවරුන්ගේ නාමෙන් අප ආයාචනා කළ යුතුව ඇති බවත් එය අර්ථවත් කරමින් මේ ව්‍යසනකාරී සමය නිමවන ලෙස ඉල්ලා ආගමනුකූල කටයුතු වල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට සිය ප්‍රණාමය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය රාමසාන් දින පණිවිඩයේ සඳහන් කර තිබුණා මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් දිවයින පුරා ඉස්ලාම් ජනතාව රාමසාන් උත්සවයේ සැමරුවේ මේ ආකාරයෙන් जनता දරිද්‍රතාවය ඉහළ ගියා. මෙවන් තත්වයක් තුළ රජයෙන් අපිල්ලීමක් කර කරුණා කරලා මේ රටේ සාමාන්‍ය ජනතාවට ආර්ථික ශක්තියක් ලබා දෙන්න. සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට එදා ලබා දුන්නු ණය විරාමය අහෝසි කරන්නේ නැතුව තව දුරටත් දික් කරා. මිනිසුන්ගේ ලීසින් සහනය එහෙම නැත්නම් වාහන ලීසින් තව දුරටත් කල්ලා. තර්ජන කරලා ගර්ජන කරලා වාහන පැහැරගෙන යෑමේ සංස්කෘතිය වහා නතර කරා. ආණ්ඩුව මේවට විසඳුම් ලබා දෙයි. විපක්ෂය අපි ලෑස්ති ඕනම වෙලාවක පාර්ලිමේන්තුව හරහා ඇති තරම් ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න. අපි සූදානම් පාර්ලිමේන්තුව හරහා මූල්‍ය ශක්තිය වැඩි කරලා දෙන්න. විපක්ෂයක් හැටියට අපි ලෑස්ති. ආයාලේ යන්නේ නැතුව නිදිමතේ සිටින්න නැතුව රටේ ජනතාවගේ ආර්ථික සමාජීය ප්‍රශ්න දිහා බලලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. පවතින වසංගත තත්ත්වය වත්මන් රජයට පාලනය කිරීමට හැකියාව පවතින බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා ඒ කොළඹදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන් නමුත් බැරි වෙලාවක්වත් හරි විපක්ෂයේ ආණ්ඩුවේ හිටියා මේ මොහොත වෙනකොට ඉන්දියාවේ මිනි කණු වලට වැඩිය දෙගුණයක් රෙකෝඩ් එක ලංකාවට කඩන්න තිබ්බා කියන එක විතරයි කියන්නේ මේ රෝගී තත්ත්වය බහුලව තියෙන පළාත් වලින් ව්‍යාප්ති අනු ඒ පළාත් වල ගිහිලා සම්පූර්ණයෙන් සිරු දනා මෙන්නත් කරන්න වෙනවා ලෝකෙටම කවදා හරි එන්නත් වල හිගයන් ප්‍රමාදයන් නොයෙකුත් ප්‍රශ්න ගැටලු වලට මගදී මුහුණ දෙන්න වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද වෛද්‍යවරු ගත්තත් අද විශාල වෙහෙසටපත් වෙලා සමහරක් අය රෝගීන් බවට පත් වෙනවා ඒ නිසා මේක බොහොම වෙහෙසකර වැඩසටහනක් නමුත් ඒ කෙසේ වෙතත් මේ අභියෝගය අපි ජය ගන්නට අවශ්‍යයි අපි අසල්වැසි රට බැලුවොත් රෝගයට පෙරදුන තත්ත්වයක් අපිට පේනවා අපිට හැම වෙන්න බෑ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ තත්ත්වෙන් අපි ජයග්‍රහණය කරන්න අවශ්‍යයි අපි නොයෙකුත් සටහන් ජයග්‍රහණය කරපු ජාතිය ඒ කණ්ඩායමම තමයි මේ සටන රත් බහැලා තියෙන්නේ සෞඛ්‍ය අංශ විවිධ හමුදාව යුද්ධ කාලෙත් එකට කටයුතු කරුවා අපිට පේනවා දැමුත් එකට කටයුතු කරනවා අපිට විශ්වාසයක් තියෙනවා මේ සටන අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් රජයේ කොරෝනා වර්ධනය සඳහා ප්‍රමුඛත්වයේදී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලොක්ඩවුන් කරන්න කිව්වම ලොක්ඩවුන් කරායි කියනවා නම් ඒක මේ පුදුම කතාවන්නේ. අවුරුදු ඉල්ලන නිසා ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ. ලොක්ඩවුන් කරනවා නම් ලොක්ඩවුන් කරන්න ඕනේ ඒ විශේෂඥ උපදේශ මත. දැන් පිළියන්දල ලොක්ඩවුන් කරාම ගාමිණී ලොකුගේ ඇමතිවරයා බලෙන් ඒක විවෘත කරා. දැන් පිළියන්දල පැත්තෙන්වත් කිසි කෙනෙක්ට යන්න බෑ. එන්නත් ඉල්ලුවා දෙන්න කිව්වලු. ශ්‍රී ලංකාවේ එන්නත් දීලා තියෙන්නේ මාත්‍රා දෙක 100ට 1කට අඩු ප්‍රමාණයකට. ඉතින් මේක සාර්ථකද? තුන්වෙනි එක අහනවා ඇඳන් හදනවා කියලා.
වැඩි වෙන ව්‍යාප්තියට ඇඳන් හදන එක නෙවෙයි ව්‍යාප්තිය අඩු කර ගන්න එකට තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕන දැන් දඹුල්ලේ මිනිස්සු එහෙන් කෑ ගහනවා බඩු ටික බෙදා ගන්න විදියක් නැති වෙනවා ගොවියොන්ට පොහොර නැතුව දැන් එළවලු ටික හදා ගන්න බැරි වෙනවා අලුත් පොහොර වැඩපිළිවෙල ප්‍රධානියත් බැසිල් රාජපක්ෂ ආර්ථිකයේ ප්‍රධානියත් බැසිල් රාජපක්ෂ හොයා ගන්න බෑ මේක සාර්ථකද අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට කරුණා කළා නිසි තීන්දුව ගන්න අද ඉන්නවා විශාල ප්‍රමාණයක් හොඳ අත්දැකීමක් තියෙන විශ්‍රාම ගිය හෙදියන්. ඒ අයට මේ හදිසි අවස්ථාවක් නිසා ඒගොල්ලන්ව ගෙන්න ගන්න පුළුවන්. විශ්‍රාම ගිය වෛද්‍යව මහත්ම මහත්මීන් ඉන්නවා. ඒ අයට කරුණා කරලා අවස්ථාව ලබා දෙන්න මේ වගේ හදිසි තත්වයක් තුලදී ඒ අයව తాවකාලිකව හරි ඒ අයව රජයට බදවාගෙන මේ වෙලාවේදී සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්න. රජයේ මුදල් වියදම් කරන්න ඕනේ අන්න ඒවට. බිලියන ගාණක් වියදම් කරනවා පාරවල් කාපට් කරන්නත් හයිවේ හදන්න. මේ හයිවේ හදන්න ඕනේ පාරවල් කාපට් කරන්න ඕනේ ජිම් හදන්න ඕනේ නමුත් මේ අවුරුද්දේ මේ වෙලාවේද මේවා කරන්න ඕනේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ තමයි ඉන්නේ ඕනම සාධනීය ධනාත්මක හොඳ වැඩපිළිවෙලක් විනාඩි 10කින් තාර්කිකව කඩලා විසිර කියලා දාන්න පුළුවන් අට්ටි ලංකාවේ තමයි ඉන්නේ කියලා. ඒ නිසා අපේ රටේ වැඩ කරන්න පුළුවන් හොඳ සැලසුම් හදනා ඉන්නා වගේම ඕනම හොඳ සැලසුමක් තාර්කිකව බොහොම ලස්සනට වචන ගොතලා විනාඩි 10කින් විනාශ කරලා දාන්න පුළුවන් කට්ටියක් ඉන්නවා කියලා මම නෙවෙයි මේ ලෝකේ පුරාම ගිහිල්ලා මේ විවිධ ප්‍රශ්න පිළිබඳව කතා කරන ඇකඩමික්ස්ටත් කියනවා. රජයට කියන්නේ කැමති අපි අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම් නමුත් අපි කියන්නේ පොඩ්ඩක් අහන්න ඕන අපි පාර්ලිමේන්තුවේ වැදගත් අදහස් ඉදිරිපත් කරනකොට අපි සමච්චලයේ ලක් කරනවා නම් අපිත් අද හිරේටපත් වෙනවා රටේ දැන් තියෙන ওই සංවර්ධන වැඩ මාස 3කට නවත්තලා නැත්තම් මාස 6කට නවත්තලා ඒ සල්ලි එන්නද ගෙන්නන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණානේ ඒක ගෙනල්ලා දෙනවා කියලා නිල නොවන ඇඳිලි නීතිය දාපික සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරන්නේ මේක මේ වෙලාවේ කරන්න ඕන වැඩක් මේ කොරෝනා කේස් එකත් එක්ක ගත්තාම මේ තීරණ ගන්නකොට ආණ්ඩුව පෙර අධ්‍යක්ෂකින් එක්ක සැලකිල්ලෙන් ගන්න ඕන කාරණා බින්දුවකට සැලකිල්ලෙන් ගන්න නැතුව තමයි මේ තීරණ ගන්න. කොවිඩ් 19 පාලනය කිරීමත් ජන ජීවිතය රැක ගැනීමත් කියන කරුණු දෙකම එකවර සපුරා ගැනීමේ අභියෝගයක් එක්ක තමයි රජය කටයුතු කරගෙන යන්නේ. සෞඛ්‍ය රීතීන් අනුගමනය කරමින් ජනතාව කටයුතු කරන ආකාරය තමයි බොහෝ වෙලාවට බොහෝ ප්‍රදේශවල අපිට දකින්න ලැබෙන්නේ. රජය කුමන ආකාරයේ සංචරණ නීති පැනවුවත් කුමන පහසුකම් සැපයුවත් සමස්යක් වශයෙන් මුළු රටේම ජනතාවගේ සහයෝගය මේකට අවශ්‍යයි. ආණ්ඩුව මේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් තීන්දුව ගන්න සෞඛ්‍ය විද්‍යාත්මකවද එහෙම නැත්නම් තමන් අතේ තියෙන එන්නත් ප්‍රමාණය හරි එන්නත් වර්ග ගැන හරි කල්පනා කරලාද උදේ ගම්මන්පිල කියනකොට පළවෙනි මාත්‍රාව කොවිෂීල්ඩ් එකෙන් ගහගත්න දෙවෙනි මාත්‍රාව චීන එකෙන් ගහගත්තර කමක් නැහැ කියලා අඩු ගානේ උදේ ගම්මන්පිලවත් තමන්ට එහෙම ගහගෙන තියනවාද ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළිඅරගෙන නැත්නම් මෙවැනි එන්නත් මිශ්‍රණයක් සුදුසුයි කියලා හැබැයි අපේ රටේ ඇමතිවරු උත්සාහ කරනවා ජනතාවට මෙවැනි එන්නත් මිශ්‍රණයක් විදින්න එන්නත් මිශ්‍රණය විදලා ජනතාව රසායනාගාර මීය බවට පත් කළා මේකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයන do you know. Do you know? Do you know තුලින් අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ දෝරාවලිය ගැනයි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විමසා බැලීමේදී ශ්‍රේෂ්ඨ අධිකරණය, අභ්‍යාචනා අධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා ප්‍රාථමික අධිකරණ විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඇති ඉහළම අධිකරණයේ විදිහට හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය. අග විනිසුරුවරයා හා 6 දිනකට නොඅඩු 10 දිනකට නොවැඩි විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවකින් ශ්‍රේෂ්ඨ අධිකරණය සංයුක්ත වෙනවා. පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ තියන්න තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම පිළිබඳ අධිකරණ බලය ශ්‍රේෂ්ඨ අධිකරණයේ බලතල විදියට හැඳින්වෙනවා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළ අධිකරණ අතර දෙවෙනි තැන ගන්නේ අභියාචනා අධිකරණය අභියාචනා අධිකරණය විනිසුරුවරුන් 6 දිනකට නොඅඩු 11 දිනකට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වෙනවා සර්ජියෝ රාරේ ප්‍රොසිඩෙන්ටෝ මෙන්ඩා මුස්හා වොරෙන්ටෝ විදියට හඳුන්වන රීට් ආඥා නිකුත් කිරීමේ බලය හිමිවන්නේ අභියාචනා අධිකරණයට. මරණීය දඬුවම් නියම කළ හැකි එකම මුල් අවස්ථා අධිකරණයේ විදියට මහාධිකරණය හඳුන්වන්න පුළුවන්. මහාධිකරණයෙන් නිකුත් කරන අපරාධ චෝදනා පත්‍ර හඳුන්වන්නේ අධිචෝදනා පත්‍ර විදියටයි. දිසා අධිකරණයේ විනිසුරුවරුන් හඳුන්වන්නේ දිසා විනිසුරුවරු යන නමින්. ශ්‍රී ලංකාවේ සිවිල් නඩු සම්බන්ධ අධිකරණයේ විදියටයි දිසා අධිකරණය ගැනෙන්නේ. දික්කසාදන නඩු
ඉඩම් නඩු බාල වයස්කරුවන්ගේ රැකවරණය හා ඔවුන්ගේ දේපල භාරය දැරීම වැනි නඩු කටයුතු දිසා අධිකරණයෙන් ඉටුවනවා. ස්වකීය අධිකරණ බල ප්‍රදේශයේ තුල දණ්ඩ නීති සංග්‍රහය හා වෙනත් නීති යටතේ බලය පවරා ඇති අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණ බලය හිමිවන්නේ මහේස්ත්‍රාත් අධිකරණයටයි. හදිසි මරණ සම්බන්ධ මරණ පරීක්ෂණ පැවැත්වීමත් මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යයක්. ප්‍රාථමික අධිකරණ ස්වකීය අධිකරණ බල සීමාව තුල සිවිල් හා අපරාධ බලය ක්‍රියාත්මක කරනු ලබනවා. නඩුවට විෂය වූ ණය වන්දිය හෝ හිමිකමේ වටිනාකම රුපියල් 1500 නොඉක්ම විය යුතුය. Do you know? දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මන්සන්දිය අසලදී අනුරාධපුරයේ සිට හොරෝපතන දෙසට අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් එම මාර්ගයේම පැමිණි පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම පාපැදිකරු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා නමින් ව්‍යාජ පුවරුවක් සවිකර බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ලොරි රථයක් කොටදෙනියාව පොලිසිය විසින් බඩල්කම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අයත් පරිහරණය කරන ලද චෙක්පත් තොගයක් ඒ නවයේ මාර්ගය අසල දමා තිබියදී කිරිනොච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මෙම චෙක්පත් මාර්ගයේ දමා යාම සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. සංචරණ සීමා පැවැත්වෙන කාල සීමාව තුළ මත්පැන් නිකුත් කිරීම වැළැක්වීමට ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් අද දින ගාල්ල දිස්ත්‍රික්කයේ පුරා විහිදී ඇති මත්පැන් අලෙවිසැල් 37ක් සඳහා ආරක්ෂිත මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇඩුවා වැව පොතාණේ ගම ප්‍රදේශයේදී දකුණුපස ඉදිරිපාදයේ මද්දකට හසු වී තුවාල වී සිටි වයස අවුරුදු 5ක් පමණ වූ වන අලි පැටවෙකු මීකලෑව වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීමට පියවර ගනු ලැබුවා. වැල්ලම්පිටිය සේදවත්ත කළුපාලම මත ඉදිකරමින් පවතින නවපාලමේ වැඩ කරමින් සිටි කම්කරුවෙකු හදිසියෙම මියගොස් තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලිසිය මගින් සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.